in a heat in the villa, හිත ඉල්ලන සතියන්තය Stand by lights on camera action Coffee Studio with Mudita and Ishi අයිබෝවන් සුබ දවසක් අදත් සුපුරුදු විදිහටම කෝෆී ස්ටුඩියෝ වැඩසටහනත් එක්කයි ඔබ එකතු වෙන්නේ අද අපේ කතානායකයා පිළිබඳව ඔබට යම් සඳහනක් කළොත් එතුමන් පාසල් ශිෂ්‍යකුව සිටින අවදියේදී වෛද්‍යවරයෙකු වන්නට සිහින දැක මේ සිහිනේ ඉටු කරගන්නට බැරි වුණු තැන ගුරුවරයෙක් විදිහට වර්තමානයේ වෙද්දී සිසුන් දසදහස් ගණනකට වෛද්‍ය විද්‍යාලයට ගමන් කරන්නට පාර කියන ගුරුවරයෙක් බවට පත් වෙනවා ඉතින් ඔහු වෙනුවෙනුයි අද දවසේදී කෝෆී ස්ටුඩියෝ ආරාධිත අසුන වෙන්නේ गुरुवर एक विधिहट शिशु शिशुयांगे आदर आकर्षण गौरव बहु सैन लबागत चरित्रख्युत मंगित मणि वरदी खेल शिशु दरुदरियान वितरकने मे समाज मध्य परशील खताबाट आकर्षण लक्वेच आदरणीय गुरुवर एक दवस मे होरावि गतकान सुधान वेनदे बहुम विशेष हरवत् रसवत् होरावकल विश्वास करना कथाभात कैकतुम मे कॉफी स्टूडियो जनप्रिय जनमाध्य वलट तमंगे अदास इद्रिपत्कर मेरटे इतम सुलुपीट वितरा अवस्था हम बेन्नी यमदया कपीट समाज देंडम ये ओणम के सोशल मीडिया या पावचिक तमंगे अदास इद्रिपत्कर पुलवांगे दिन गेमट एक तमंगे अदास इद्रिपत्क्रीम सांगत्त एक होंदायनाटार यही केसियाम आकार एक वारण या नीति या ප්‍රමිතියක් මුකුත් නැති නිසා සමහර අය සමාජ මාධ්‍ය භාවිත කරන්නේ වෙන අයගේ චරිත ඝාතනය කරන්න ඒ වගේ දේවල් වලට ඒකට ඕනිකන්න යම් කිසි සීමා මායිම් තියෙනවා නම් ඒ කියන්නේ ඒක ඇතුළෙත් යම් සත්‍චාරිත්‍ර ධර්මයක් තියෙන්න ඕනේ නමුත් අර ප්‍රධාන මාධ්‍ය ගත්තොත් එහේ මේවට තියෙනවානේ යම් නිර්ණායකයන් තියෙනවානේ ඒවා යම් කිසි ආචාර ධර්ම පද්ධතියක් තියෙනවානේ දැන් අතනේ ආචාර ධර්ම පද්ධතියක් නැති නිසා මට පෙනියනවා සමහර අවස්ථාවලදී ඔබත් දැකලා ඇති මේ සමහර අයගේ පෞරුෂයට හානි වෙන සහ ඒ වගේ දේවල් සමාජගත කරන්නත් සමහර අය ඒක යොදා ගන්නවා ඒ පැත්ත හොඳ වෙනවා නම් ඒකටත් ආචාර ධර්ම පද්ධතියක් තියෙනවා නම් අර ඕනම කෙනෙකුට තමන්ගේ අදහස ඉදිරිපත් කරගන්න ප්‍රධාන මාධ්‍යwidetildeන් තියෙන සුළු ප්‍රමාණයයිනේ ඒවට අවස්ථාව හම්බ වෙන්නේ බොහොම සීමිත පිරිසකටනේ ඒක නිසා ඇත්තටම දැන් අපි දැක්කොත් YouTube වගේ ඒවා කරන අය ගොඩක් ඉන්නවනේ ලංකාවේ තරුණ තරුණියෝ ගොඩක් ඉන්න. ඒතර ඒගොල්ලන්ට ඒකට අවස්ථාවක් ලැබිලා තියෙනවා. නමුත් ඒ අය සමහර අය ඒක භාවිතා කරන්නේ මිනිස්සුන්ට හොඳ දෙයක් දෙන්න නෙවෙයි වෙන එක ඇත්තටම ප්‍රශ්නය. හොඳයි අපේ වැඩසටහන පැත්තට හැරෙමු. අපේ මුල් විශේෂංගෙදි උත්සාහ කරන්න ඔබතුමන්ගේ ජීවිතේ යට ගියාවට ගිහිල්ලා විශේෂ තැන් කිහිපයක් පිළිබඳව මතකය හාරා උසල බලන්න. එහෙමනම් හිතවතුනේ අපි ලෑස්ති රිවයින්ඩ් සෙග්මන්ට් එකට. जीवितेनकिन आरंभ
පවුලෙ තිබ්බ වටපිටාව එතකොට තමුන් ජීවිතේ ගත කරපු වටපිටාව මේ දේවල් වලින් අපි වැඩසටහන ආරම්භ කරමු. මොදිද මම ඉපදුනේ රත්නපුර දිස්ත්‍රික්කේ රත්නපුරේ ඉඳන් කිලෝමීටර් 27ක් බස් එකේ යන්න ඕනේ ඊට පස්සේ බැහැලා කිලෝමීටර් 4ක් විතර පයින් යන්න ඕනේ. ඒ පාරේ වාහනයක් යන්න බෑ ඒ කාලේ දැන් නම් යන්න පුළුවන් ඊට පස්සේ ගමට යනකොට තියෙනවා මේ කළුගඟ එහෙන් තමයි පටන් ගන්න ඒක හරහා යන්න ඕනේ ඒක හරහා යන්න තිබුණේ අර වැල්පාලම් කියලා තියෙනවා ඒ වැල්පාලමකින් තමයි යන්න තිබුණේ ගමට දැන් නම් ඒකට ලොකු වාහනයක් පුළුවන් ලොකු කොන්ක්‍රීට් පාරවල් හදලා දැන් ඉස්සර අපේ ගමද කියලාවත් දැන් හොයන්න අමාරු තත්යකට වෙනස් වෙලා තියෙනවා ඉතින් අර පොඩි කාලේ ඉතින් ඒ වගේ ගමක හැදුණු නිසා අපිට ඇත්තටම කියනවා නම් මම සාමාන්‍ය පෙළ විභාගය කරන කාලෙ වෙද්දිවත් අපේ ගෙදර ටීවී එකක්වත් තිබුණේ නැහැ රේඩියෝ එකක් විතරමයි තිබුණේ එතකොට අවුල කේදෙනෙක් හිටියද අපේ අම්මයි තාත්තයි මට අක්කලා දෙන්නෙක් හිටියා ඉන්නවා දැන්ටත් ඒගොල්ලෝ මල්ලි විතර හතර දෙනයි අපේ ඔක්කොම කට්ටිය ගත්තොත් එහෙම තමයි ඉතින් ඉච්චර ගමක තමයි හැදුන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේ ග්‍රාමීය පරිසරයක් නෙවෙයි කියන විදිහට අනිවාර්යයෙන්ම ඉතිහාසය පිළිබඳව කතා කරද්දී අපට මතුවෙන්නේ අපි පාසල් කාලය ගැන කතා කරද්දී පාසල් තුනක් විතර මුණ ගැහෙනවා බටවිල විද්‍යාලය, ලකොඩ විද්‍යාලය ඊට පස්සේ බලංගොඩ ආනන්දමයි විද්‍යාලය. එනිසා මේ පාසල් කාලයේදී තිස්ස ජනනායක කියන්නේ මොන විදිහට ප්‍රසිද්ධ චරිතයක්ද? ඔය නමින් ප්‍රසිද්ධ නෑ කාවන්තිස්ස කියලා තමයි ප්‍රසිද්ධ. දැන් අද කිව්වත් ඒගොල්ලෝ දැන් නම් අර නම ප්‍රචාරය වෙලා දන්නවා. අදටත් හැබැයි ඔය ඔය පාසල් කාලේ එකේ පන්තියේ ඉඳන් 12 13 වසරට යනකම් ගිය හැම ඉස්කෝලේකම යාළුවෝ අදටත් කාවන්තිස්ස කියලා තමයි කතා කරන්නේ. පාසලේ වැඩිපුර ජනප්‍රිය මේ ඉගෙන ගන්න කෙනෙක් විදිහටද නැත්නම් දඩම්බරෙක් විදිහටද කෙනෙක්ද? නෑ අර මේ ගොඩක්ම ජනප්‍රිය වෙලා තිබුණේ මේ පාසල් කාලය තුල අර විෂයන් ඉගෙන ගන්නට වඩා පොඩ්ඩක් අර ළමයින්ට එන්ටර්ටේන්මන්ට් පැත්තට ඔය ඒ කියන්නේ දැන් සමිති සමාගම් තිබුණානේ ඒ වගේ වැඩ ඊට පස්සේ කොන්සර්ට් එකට ඒවා තමයි ගොඩක් කියන්නේ විෂය බාහිරේවට තමයි ගොඩක් ජනප්‍රිය වෙලා හිටියේ ඒ මිනිස් ගොඩක් අර ඉස්කෝලේ ළමයින් ඔය හිනස්සන නාට්‍ය නම් මනම් ඒවා තමයි කරේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබන්න පුළුවන් නම් ඒක මම හිතනවා හැම ළමෙකුටම ඒක ලබා දෙන්න පුළුවන් නම් හොඳයි මොකද මේ ඇත්තටම ගොඩක් මේ දේවල් පිළිබඳව ඉගෙන ගන්න කියන්නේ මේ විෂය කරුණු නෙමෙයි මොකද අපි අර එකම මේ ප්‍රදේශයක පිරිසක් එක්කනේ ඉස්කෝලේ ගැටෙන්නේ දැන් එතෙන්ට ගියාම මුළු ලංකාවෙන්ම ආපු විශාල එක එක විදිහේ භාෂාවල කියන්නේ අර භාෂා විවහාරයන්හි වෙනස්කම් තියෙනවානේ ඒ වගේ ඒ කියන්නේ අපේ රට උනත් පොඩි පොඩි සංස්කෘතික වෙනස්කමුත් තියෙනවානේ භාෂා විවහාර වෙනස්කමුත් තියෙනවානේ ඒ වගේ විශාල විවිධත්වයක් සහිත පිරිසක් එක්ක ඇසුරු කරන්න ලැබෙන එකම ලොකු මේ දෙයක් ඇත්තටම ඒක ඒක තමයි මන්නම් ගොඩාක්ම අත්විඳේ මොකද මේ විෂය කරුණු ඉගෙන ගැනීමටත් වඩා කොහොමද අපි අර එකිනෙකට බෙහෙවින් වෙනස් පිරිසක් එක්ක ජීවත් වෙන්නේ කියන එක. එතකොට අපේ දැන් පළවෙනි අවුරුද්ද දෙවෙනි අවුරුද්ද තුන්වෙනි අවුරුද්ද හතරවෙනි අවුරුදු හතරක ඇය ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එක්ක අපි යමක් කරන්නේ කොහොමද? ඒ වගේ අර ඒ වගේ ගොඩාක් සමාජීය දේවල් ඉගෙන ගන්න අවස්ථාව හම්බ වුණා. ඒ වගේම ගොඩක් වෙලාවට දැන් අර දැන් නම් ඒවා ගොඩක් වෙලාවට අඩුයි අර සාමූහිකව වැඩ කරන්න කොහොමද කියන එක ගැන ලොකු මේ පරිණතභාවයක් ලබා ගන්න පුළුවන් වුණා අධ්‍යාපනයත් ලැබුවට මට නම් වටින්නේ අර ඒ ලබාගත් සමාජීය අත්දැකීම් ටික සරසවි ජීවිතය තුළ ජීවිතේ වෙනම පරිච්ඡේදයක් හොඳයි දැන් වර්තමානයේ වෙද්දී ඔන්න ඔබතුමා ළඟ උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට සිසුන් දහස් ගණනක් අධ්‍යාපනය ලබනවා නමුත් මේ කාරණාව පටන් ගත්ත තැනට ගියොත් තමුන් මුල්ම පන්තිය පවත්වපු දවසට ගියොත් එහෙම මොන වගේ මතකයක්ද තියෙන්නේ? දැන් ඔය මුල්ම පන්තිය ගියපුවා මම මේ උසස් පෙළ ජීව විද්‍යා ගුරුවරයෙක් වෙන්න කලින්
උසස් පෙළ සමත් වෙලා ඉද්දි සාමාන්‍ය පෙළ ළමයින්ට පන්ති කළා. උසස් පෙළ සමත් වෙලා කැම්පස් යන්න ඉද්දි සාමාන්‍ය පෙළ ළමයින්ට පන්ති කරන්න පටන් ගත්තා. ඊට පස්සේ උසස් පෙළට ආවේ මේ විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ වගේ ඉද්දි තමයි පන්ති පටන් ගත්තේ. මේ ඉස්සෙල්ලම පටන් ගත්තේ ගම්පහින්. මම ඒ පන්තියට ළමයි 7 දෙනෙක් විතර වගේ තමයි ආරම්භයේ ඉඳන් ඉවර කරනකම් හිටියේ. මුලින්ම ගිය දවසේ මේ බොහොම අමාරුවෙන් හිටියේ එක ළමෙක්වත් නැති වෙයිද කියලා. ඔව්. මම ඉතින් අර ප්‍රමාණයනුත් පොඩ්ඩක් පුංචිනේ එතන ඔෆිස් එකට ඉස්සරහින් මම හිටියා මේ ඔෆිස් එකේ ඉඳත් සම්මැලි වගේ හින්දා. එතකොට එක ළමෙක් ඇවිල්ලා මගෙන් ඇහුවා මේ මචං මේ බයෝලොජි පන්තිය පටන් ගන්නවද අද කියලා මං කිව්වා ඔව් කියලා ඊට පස්සේ ඔව් තැන්කියු ඊට පස්සේ මේ පොර හොඳද දන්නේ නැනේ මචං කිව්වා මං කිව්වා නියමයි කියලා ඊට පස්සේ අන්තිර එයා විතරයි හිටියේ වන්දියේ ඊට පස්සේ අන්තිමට ඉතින් එයා ගන්න යාළුවෙක් වගේ වුණා ඔහු අද වෛද්‍යවරේ ඉතින් මට හරි සතුටුයි ඒ කියන්නේ අර ප්‍රමාණෙන් ගත්තාම එයාට එක වගේ කියලා හිතලා වෙන්න ඇති එහෙම කතා කරේ පන්තියට ගියාට පස්සේ තමයි එයා දන්නේ මේ මම තමයි උගන්වන්න දෙවිලා ඉන්නු කෙනා කියලා. දැන් අද වෙද්දී ඔබ බොහොම සාර්ථක ගමනක් ඇවිල්ලා තියෙනවානේ. දැන් ඔය එන ගමනේදී අතරමඟදී බොහොම සුවිශේෂී ස්ථානයක්නේ ඔබ මනෝවිද්‍යා ඩිප්ලෝමාවක් හදාරන පශ්චාත් උපාධිය සඳහා. මේක කොයිතරම් හොඳ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙනද ජීවිතේ? ඒක තමයි මගේ ජීවිතේ ප්‍රධානම හැරවුම් ලක්ෂය කියලා මම හිතනවා. महाचार्य रणवक महात्म सा महाचार्य गामनी हपुराचि स अद तत्कालीन विश्वविद्यालय उगन्न मठ वेन्नम पेत्त पेन्नल एतेंट ए मनोविद्या पाठमाला विज्ञान ज्ञान ताक्कल मम लोकज्ञान हितपु विधियाई ए पाठमाला वट आवट पस्य लोकज्ञान हितन विधियाई संपूर्ण विना सुना एक मम मे अर क्रमवेद गुरुवरेकुट ප්‍රසිද්ධිය ජනප්‍රියත්වය මිල මුදල් මේ හැම දෙයක්ම ජීවිතයට ළඟා කරගත්ත කෙනෙක් නේ තව බොහෝ දුර ගමන් කරන්නට තියෙනවා නමුත් අද වෙද්දී ඔබේ ආරම්භයත් එක්ක බලද්දී ලොකු ගමනක් ඇවිල්ලා ආපස්සට හැරිලා බලද්දි මං හෙවොත් ඔබෙන් ජීවිතයේ සතුට කියන දේ හරියටම රැඳිලා තියෙන කොතනද සතුට කියන එක තියෙන්නේ අත්හැරීම තුන. මේකෙන් කෙටියෙන්ම කිව්වොත් ඒ කියන්නේ අපි මේ ලබා ගන්න හැම දෙයක්ම අත්හැරීම කියන්නේ එකෙන් අදහස් කරන්නේ මුකුත් පරිහරණය කරනවා නැතුව ඉන්නවා කියන එක නෙමෙයි. ඔබ දැකලා ඇති අර නෙළුම් කොළයක් උඩ වතුර බින්දුවක් තියෙනවානේ. හැබැයි ඒක ඒ වතුර ගෑවෙන්නේ නැහැ නේ ඒකේ. ඒ වගේ මම අවසාන කාලයේ කියන්නේ මේකේ අන්තිම හරිය වෙනකොට මේ මොන දේවල් ලැබුණත් ඒවට තදින් ආශක්ත වෙලා බැඳිලා ඉන්නේ නැතුව ඒවා පරිහරණය කරන ගමන්ම ඒවා ඒවය නිත්‍ය වශයෙන් අපිට ඒක තියාගන්න බෑ කියන එක තේරුම් ගත්ත එක නිසා තමයි මට ගොඩක්ම සතුට ලැබෙන්න පටන් ගත්තේ. ඒ නිසා මම පැහැදිලිව කියනවා ජීවිතේ අපි බලාපොරොත්තු වෙන achievement නැත්තම් targets වලට යන්න ඕනේ. ගිහිල්ලා ඒ ටික ලබා ගත්තට පස්සේ ඒකට හිර වෙලා ඉන්නේ නැතුව ඒක ඒකේ සතුට භුක්ති විඳලා ඒක අත්හරින්න පුළුවන් නම් එතනින් තමයි ඇත්තටම මානසික සතුට ලැබෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි අවංකව සහ ඍජු ඔබේ හිතේ තියෙන අදහස් අපිත් එක්ක බෙදා හදාගත්තට. එහෙමනම් හිතවතුනි අපි වැඩසටහනේ පළමු විරාමය ලබා ගන්නට සූදානම් වන්නේ. නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහේ. අධ්‍යාගි සමනල් යාළුවාවේ නැද්ද? मैगी
ගී පපරේ ස්පයිසි චිකන් රස කික් වෙන අලුත් වෙනස නෝ කියුබ් එකක් මික්ස් කරලා හදමු නෝ අලු කෙසෙල් ෆ්‍රයිඩ් රයිස් නෝ ෆ්‍රයිඩ් රයිස් රෙසිපි දැනගන්න 076 822 22 කෝල් එකක් දෙන්න Hachwethin non-stop Facebook, Messenger, WhatsApp saha YouTube. Hachekka go smart. Surf Excel nam baagiyai maasayakata wada ridhi soothai. Gedarata avashya hama deetama wedi meethiriya keels wethin. Elephant House Tuba, Vanilla and Faluda, Rupial 25ක් පමණයි. හැට වසරක අභිමානය රැගෙන සැවොම දිනවන හෙටක් වෙත මහජන බැංකුව. Navalux, Vitamin E සමගින් සඳමෙන් දිතුලන මොහොනක්. පරම්පරා ගානක් 30% පවත්වා ගන්න පාවිච්චි කරන इंकोरु कारत मुंगु तुलसी सहा कुरुंदु वले आकुनीन लाओची चिंज प्लास मेवर हित इल्लन थारु सामगी भार दिगे यामु किशु गोमस दुशेनी म्यूरांगी गायत्री डायस रोशान पिलपितिय गायान गुनवार्दन कुसल मधुरांग समग रांगन हित इल्लन थारु अधरात्री नव्याई तियाट स्टैंड बाय लाइट्स ऑन कैमरा Action! Coffee Studio with Mudita and Ishi. හොඳයි විරාමෙන් අනතුරු නැවතත් ඔබ කොෆී ස්ටුඩියෝ සමගින් එකතු වෙන්නේ අද අපේ වැඩසටහනේ ආරාධිතයා තිස්ස ජනනායක ගුරුතුමන්. ඉතින් මේ වෙද්දී සමාජ මාධ්‍ය පරිශීලනය කරන්නන් බොහෝ දෙනෙක් බොහොම හොඳින් එතුමන්ව හඳුනනවා. ඒත් එක්කම ජනමාධ්‍ය ඔස්සේත් මේ වෙද්දී එතුමන්ව බොහෝ දෙනෙක් හඳුනා ගනිමින් පවතිනවා. ඒ නිසා වෙනුයි අද දවසේදී ඔහු වැඩසටහනේ ආරාධිතයෙකු බවට පත් වෙන්නේ. ඉතින් දෙවන විශේෂාංගයේදී එතුමන් ලබා දෙන මාතෘකාව අනුවයි ප්‍රශ්න විමසන්නේ. අපි බලමු එතුමන් තෝරාගත් මාතෘකාව මොකක්ද කියලා. Overrun. හොඳයි ඔබතුමා කෝ පරිසරය ගැන කතා බහ කරන්නට කැමතියි කියලා. එතෙන්දෙත් මට පොඩි කාලෙට යන්න සිද්ධ වෙනවා. මොකද ඔබ පොඩි කාලේ ඉඳන් බොහොම අපූර්ව හැකියාවක් තිබිලා තියෙනවා මේ ගස්කොළන් වෙන වෙනම හඳුනා ගන්නට. අනිත් අයට සාපේක්ෂව කොහොමද මේ හැකියාව ලැබුණේ? මේ හැකියාව ඇත්තටම ලැබුණේ අපේ තාත්තගෙන්. මොකද තාත්තා සර්ප විෂ වෛද්‍යවරයෙක්. ගමේ ඒ කියන්නේ සර්පය දෂ්ට කිරීම හරියට තිබුණානේ ඒ කාලේ. අහහ ඒ කාලේ ප්‍රතිවිෂ එන්නත් අනම්ම නමුකුත් සොයාගෙන තිබුණේ නැහැ. ඒ නිසා රෑ 10ට 11ට 12ට වුණත් රෑ තාත්තෝ හොයාගෙන එනවා. එතකොට ඒවට බෙහෙත් වර්ග එකතු කරන්න ගියාම තාත්තා මාව තමයි සහායට එක්කන් යන්නේ. හා ඉතින් එහෙම සහායට එක්කන් ගියාම ඒ ගස්වල මල් කොළ පොතු ගෙඩි මුල් ඔය හැම එකක්ම අඳුනගන්න වෙනවා. ඉතින් එතකොට ඒ කියලා දුන්නේවා එක්ක තමයි මම එතකොට සාමාන්‍ය ඉස්කෝලේ දෙකේ තුනේ වගේ පන්තිවලදී ඉඳන්ම ඒ හැම පුංචි පැලෑටියක්ම වගේ හඳුනාගත්තා. එතකොට තමයි මට තේරෙන්න ගත්තේ මේ 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 මිනිසුන්ට ජීවත් වෙන්න බෑ මේ ස්වභාව ධර්මයේ නැතුව කියලා. ඒ පොඩි කාලෙම මගේ ඔළුවට ගියා. ඒ කියන්නේ मम परिसर विद्याज्ञे मे परिसर विद्याज्ञा की लिया बरी खाले एक सब मिगनीम की मेमन को समहार हेम पटंगरतीन मे एडुकेशन विदाउट बाउंड्रीज के हेम संकल्प मे ये विद्युत परिसर पुंची उगन थिंक इतकोट तम अरे अभी नत्ता अभी पास को अभी गहानो गो मे की प्रयोजन मेकिन मम्मी हिमने एक अद्दीनो एक प्रयोजन मम दी गहे मेके मिनी हेक्व मरने गलवे पुलवांकल इतकोट मट दे अत्ता दिए पारे मे स्वाभाविक संपत्ति नेता मिनी जीवत्ते अब पारे नो मे मिनी जीवत्ते बेरवे
දැන් අපි මේ කොරෝනා වසංගතයත් එක්ක මිනිස්සු වෙනදාට වඩා පරිසරය ගැන කතා බහ කරන්නට පටන් ගත්තානේ. මිනිසුන් පරිසරයට කරපු දේ තමයි මේ පෙරලා ආපස්සට ලැබෙන්නේ කියන මතයක් විශාල වශයෙන් සමාජගත වුණා. ඒකත් එක්ක මිනිස්සු නැවතත් සමීප වෙන්නට පටන් ගත්තා. ඒක කොයි තරම් දුරට වෙලාද දන්නේ නැහැ. මොකද අපි ඇයට සති දෙකයින් හැමදේම මතක තියෙනවා. මේ කාරණාවත් එක්ක මේ වර්තමානයේ මේ හරි යාන්ත්‍රික ස්වරූපයත් එක්ක මිනිසුන්ගේ තියෙන පරිසරයට සමීප වීම කොයි තරම් මානසිකව බලපානවද? දැන් ඇත්තටම මුදිත දැන් අපිට දැන් මේ ලොක්ඩවුන් එකක් වගේ එකකදී මම දැක්කා සමහර දරුවෝ ඒ කියන්නේ දැන් ඇත්තටම තව 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 තියෙන ට්‍රෙන්ඩ් එකක් තමයි මේ 7 8 9 10 11 වසරේ වගේ ළමයි පවා මේ ජංගම මේ ස්මාර්ට් දුරකථනයකට ඇබ්බැහි වෙලා තිනවා. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ දැන් ඊයේ දෙමෝපියෝ මට කතා කරලා කිව්වා මේ රෑ නිදාගන්නේ රෑ ඉලි වෙනකම් මේක ඉඳලා දවල් දවසම නිදිනවා. ඉතින් එන්න ඒ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා තිනවා. ඒකට හේතුව තමයි අපි මේ සබහ ධර්මයේ විඳින විදිහ ගැන දන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ ගෙවත්තට එන කුරුල්ලෙක් දිහා බලන්ඩ උගේ කටහඬින් ඌව අඳුනගන්න උගේ පිහාටවල වර්ණය උන් වෙනස් වෙන්නේ කොහොමද සමනල්ලු කොයි වගේද ගස්වල කොළ හැදෙන්නේ කොහොමද මල් පිපෙන්නේ කොහොමද ඒවා මේ ගෙවත්තේ ඉඳන් ඕනම කෙනෙකුට චූටි ගෙවත්තක් හරි තියෙනවනේ ඕකේ පුළුවන් නේ අපිට මේ යම් කිසි දෙයක් අද්දීනේ කරලා මේ හිත හදාගන්න. ඉතින් එතකොට අර මේ කොහොමත් මිනිසුන්ට මේ සංචරණ සීමා දාපුවාම මානසිකව යම් කිසි පීඩනයක් අපි හැමෝටම ඇති වෙනවනේ අපිව නිකන් අර හිරකලා වගේනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් යටතේ ඔය ඉන්න දරුවන්ගේ මනස හදන්න පුළුවන් තරම් දුරට ඔය ගහක් හිටවන්න බීජ ටිකක් අරගෙන ඒවා තවන් කරන්න ඒවයි පැල හැදෙන හැටි අද්දීනේ කරන්න මං හිතන්නේ හොඳ අවස්ථාවක් පරිසරය පිළිබඳව යම් කිසි අධ්‍යයනයක් කරන්න මම මේ අධ්‍යයනය කරනවා කියලා කියන්නේ ප්‍රායෝගික අධ්‍යයනයක් කරන්න හොඳ අවස්ථාවක් ලබා දීලා තියෙනවා කියලා මං හිතනවා. හොඳයි දැන් පරිසරය ගැන කතා කරද්දී පරිසරය සුරකීම කියන දේ ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේනේ. මේ කාරණාව එදා සිටම අපි කතා කරනවා. නමුත් ජනතාව හරියට මේක ඔළුවට අරගෙන ක්‍රියා කරනවා කියන එක අපිට පේනම අඩුයිනේ. මට ඔබගෙන් අහන්න හිතෙන මේ පරිසරය සුරකීම කියන කාරණාවේදී ජනතාවගේ අවධානය යොමු නොවිච්ච පැති මොනවද තියෙන ඔබ දකින විදියට? ඇත්තටම දැන් මිනිසුන්ට මේ තියෙන්නේ තමන්ගේ මේ පෞද්ගලික වාසිය කියන එක තමයි හැම වෙලාවෙම මිනිස්සු දකින්නේ. දැන් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මේ මේ වායුගෝලයේ තියෙන ඔක්සිජන් නැති වුණොත් මොකද වෙන්නේ කියන එක පිළිබඳව මිනිසුන්ට අයිඩියා එකක් ගිහිල්ලා නැහැනේ ඔළුවට. ඒ කියන්නේ ඒක නැති වුණොත් අපි මොකද කරන්න කියන එක. ඒකේ ඒකට හේතුව තමයි දැන් මෙතන වුණත් අපි ඉන්නකොට හුස්ම ගන්නකොට ඔක්සිජන් එනවා. මේ මේක අඩු වුණොත් මොකද වෙන්නේ? අපිට මේ සාකච්ඡාවත් පවත්වාගෙන යන්න බෑ. ඒ වගේ අර මේ අපි කියන්නේ සාධනීය කරුණු මේ අධ්‍යාපනය හරහා මිනිසුන්ට ගිහිල්ලා නැහැ කියන එකයි මම හිතන්නේ. ඒ කියන්නේ ඒවා ඇවිල්ලා පරිසරය පිළිබඳ ඉගෙන ගත්ත කරුණු කාරණා තියෙනවනේ. ඒවා ඔක්කොම පාඩම් කරලා විභාගෙට ලියලා ලකුණු අරන් විභාග පාස් වුණා විතරයි. එතකොට මේ අධ්‍යාපනය ලබා දීමේදී මේ දරුවන්ට අර අධ්‍යාපනය කියනවානේ දැනුම කුසලතා සහ ආකල්ප කියලා තුනක් තියෙනවනේ. පරිසරය ගැන මිනිස්සු ලබලා තියෙන දැනුම විතරයි. ආකල්ප නැහැ, ඇටිටියුඩ් නැහැ. ඒ ඒ ඇටිටියුඩ් එක කියන්නේ ඒක එන්නෙම නැහැ. දැන් මම හොඳම උදාහරණයක් කියන්න මම දැන් මගේ YouTube එකේ දාලා තියෙන ඒවායින් අඩුවෙන්ම බලලා තියෙන ඒවා අපි හොයලා බලපුවම පරිසරය ගැන කියපු ඒවා. ඒක මිනිසුන්ට ඒක අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඒකට හේතුව මිනිසුන්ට එහි වටිනාකම පිළිබඳව පොඩි කාලේ ඉඳන් ආකල්ප ඇතිවන විදිහේ අධ්‍යාපනයක් දීලා නැහැ කියන එකයි එකෙන් කියවෙලා තියෙන්නේ. පරිසරය කියලා පුංචි කාලේ ඉඳන් අපේ පාඩමක් තිබුණානේ. මොකද අපි කරේ ඕකේ? පොඩික පාඩම් කරලා විභාගෙ ගිහිල්ලා විභාගෙ පාස් වෙච්ච එක විතරයි. ඒ පිළිබඳ දැනුමක් තියෙනවා. මේ වායුගෝලයේ ඔක්සිජන් තියෙනවා කියලා දැනුමක් තියෙනවා. කොහෙන් දෙන්නේ, මොකද වෙන්නේ, අඩු වුණොත් මොකද වෙන්නේ කියලා පිළිබඳ ආකල්පයක් නැහැ. ඒ නිසා මම හිතන්නේ මිනිසුන්ට පරිසරය පිළිබඳ ආකල්ප ඇති කරන්න ඕනේ. ඒක දැන් ගොඩක් වැඩුණු මිනිසුන්ගේ ඇති කරන්න අමාරුයි. අර ජපානයේ වගේ මුන්ටිසෝරි කාලේ ඉඳන්ම පරිසරය පිළිබඳ ආකල්ප මුල ඉඳන් හදාගෙන යන්න වෙනවා. මම මෙහෙම හදා කියොත් එහෙම දැන් ඔබ ජීවිතේ බොහොම පුංචි කාලේ ඉඳන්ම ගහකොළත් එක්ක හැදුණු වැඩුණු කෙනෙක්නේ. වර්තමානයේ වෙද්දී එතකොට පරිසරයට වෙලා තියෙන හානිය එතකොට කරන අය මේ හැම දෙයක්ම අහන්න දකින්න ලැබෙනවා. ඔබ වඩාත් සංවේදී මොන වගේ අවස්ථාවන් වලදීද මේ පරිසරය කියන කාරණාවන් වලදී? ඇත්තටම දැන් ගොඩක් වෙලාවට අපිට සමහර දේවල් පේන දේවල් තියෙනවා පරිසරයේ අපිට නොපෙනෙන දේවල් තියෙනවා.
දැන් අපි හිතාගෙන ඉන්නවා දැන් අපේ ලංකාව වටේටම සාගරයනේ තියෙන්නේ මේ සාගර පරිසර පද්ධතිය ගත්තොත් එහෙම අපිට හිතෙනවා මේ මුහුද අපි එදා දැක්ක මුහුදම තමයි තියෙන්නේ කියලා. නමුත් මේ මුහුදේ හිටපු ජීවීන් විශාල සංඛ්‍යාවක් විනාශ වෙලා මේ වෙනකොට. ඒක ගොඩක් ඇයට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සාගර පරිසරයේ මුළු මනින්ම දූෂණය වෙලා. ඒ කියන්නේ සාගර පරිසරයේ තියෙන වතුරේ තත්ත්ව ගොඩක් වෙනස් වෙලා. නමුත් පරිශ්‍රණවලදී පෙනී යනවා ලෝකේ දියුණු රටවල් තියෙන සංවර්ධිත රටවල්. ඒතර අපි හිතනවානේ සංවර්ධිත රටවල් අපිට තියෙන මුහුදු ඊටත් වඩා එහෙම වෙලා නැහැ. ඒක තමයි විශේෂත්වම දේ. ඒ කියන්නේ මේ ඉන්දියා සාගර අපි අවට තියෙන පරිසර කලාපයේ තමයි සමුද්‍ර දූෂණ ඉතාමත්ම අධිකව තියෙන්නේ. ඒක තමයි ඉතාම සංවේදී ප්‍රශ්නය. හොඳයි මම හිතන්නේ වෙනම පැතිකඩක් ඔබතුමන් පරිසරය කියන කාරණාවේදී පෙන්වලා දුන්නේ. අපි තවත් විරාමයක් වැඩසටහන තුළ ලබා ගන්නට උත්සාහ කරන්නේ. නැවතත් බොහොම ඉක්මනින් ඔබ මුණ ගැහෙන්න. බලපංකෝ මං කවදාද ස්ටාර් කෙනෙක් වෙන්න ඇද්ද කියලා. Combank digital online banku sevavata gedara sitama liyapadinchivanna. Deyan saban samaya ati visheesha soodu sodaharimin patiyage soft samasura kenawa. Cool ekek rasa vindinna. Sun quick baby lokuwata podiyata superiyata. ලොකු ගානකට මැෂින් එකක්වත් ගත්තද නෑ අඩු ගානටි එපෙලෙම හුත්තන්නේ ඔබට සිතා ගන්න බැරි වර්තමාන සමග මා දිලි රසක් දැන් සිංගල් වෙති ඊසි ලේසි වාසි my friends ගයන්ත විජේරත්න චේතනාරණ සිංහ අනුජීරණ සිංහ පසිඳු කලනමි ඊවුරු සංගීත my friends Lights on, camera, action! Coffee Studio with Mudita and Ishi. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ කොෆී ස්ටුඩියෝ සමගින් එකතු වෙන්නේ වැඩසටහනේ තෙවන විශේෂාංගය. අද අපේ ආරාධිතයා තිස්ස ජනනායක ගුරුතුමන් ඉතින් තෙවන විශේෂාංගයේදී එතුමන් පිළිබඳව සහ පොදුවේ ශාස්ත්‍රයේ ඇති වී තිබෙන ගැටලු කරුණු කාරණා පිළිබඳව විමසන්නටයි සූදානම් වන්නේ. එමනම් හිතවතුනේ මේ සූදානම් ෆ්ලෑෂ් සෙග්මන්ට් හොඳයි ඔබතුමන් උපකාරක පන්ති ගුරුවරයෙක් විදිහට සමාජ මාධ්‍ය ඔස්සේ තමයි මම අත කාලේ බොහෝ දෙනෙක් දැන හඳුනාගන්නේ එතෙන්දී අපි දැකපු කාරණාවක් තමයි විෂය කරුණු වලට අමතරව ඔබ දේශපාලනික තොරතුරු සමාජීය කරුණු ආගමික කරුණු මේ දේවලුත් මේ ළමයින් එක්ක බෙදා හදා ගන්නවා හෝ දැනුවත් කිරීමක් කරනවා මෙතෙන්දී සමාජ මාධ්‍යෙන්ම ඔබතුමන්ට එරෙහිව නැගෙන චෝදනාවක් තමයි විවිධ මතයන් ඔබේ පෞද්ගලික මතයන් සමාජගත කරන්නට ඔබ උත්සාහ කරනවා මේක හරි ගියපු තැනුත් ඇති වැරදුණු තැනුත් ඇති මේ චෝදනාවට මොකක්ද ඔබතුමන් පිළිතුරු? ඔව් දැන් ඒක මෙහෙමයි. දරුවන්ට ඔය උගන්වන අතර කියන සමහර දේවල් වලදී ඔය සමාජ මාධ්‍ය වල නැත්නම් YouTube එකේ දාලා තියෙන්නේ සම්පූර්ණම කොටස නෙමෙයි. මම හැම වෙලාවෙම ඒගොල්ලන්ට කියලා තියෙන්නේ මේ මෙහෙම දෙයක් තියෙනවා මේක මගේ මතය මේක හරිද වැරදිද කියලා තීරණය කරන එක ඔබ සතුයි. කොයි කොන හිටියත් හැමෝම කන්නේ නම් ඉතින් මංච චොක්ලට් ක්‍රීම් බිස්කට්. නියම කොකෝවා වලින් මහදෙන මංච චොක්ලට් ක්‍රීම් බිස්කට්. හැම කටකම චොක්ලට්.
सिग्नल चाकोल लिमन दान ताले पे सुधुवन दद्दे पलक लबादे दें ये उगन्ना नहीं वाय दिव पावा मांगे का किए ना क्या ने दें अभी डाविन के परिणाम वादे उगन्ना ना किला ही तुमको तो डाविन के परिणाम वादे उगन्ना ना कुटे ये तिक्कम तिया ना वा मैं भी इम्वादे किला का ये क्या ने डाविन के अन्य में जीवन पौधु पूरे जेकेम पटांगरा में आया थी उन्हा किला ने तावे का किए ना मैं भी इम्वादे किया ना तर मामा के अन्य मामा डाविन वादे गैन नुवात मामा के अन्य एक मेहमाई उन्हें केला माहौला ने केला देना वा एक विमर्शन ये कर ला तेरुंगे राम पिलीगान नुवाद नेत्र कीने को बतीर ने कराम ने कीने के ये तो कुटे मामा किसी से लामे को किसी अम में फ्रेम में है कट कोटुकल लने में मामा कीना दे म हरी केला समाहरा वस्ता वाले ඒ මං කියපු ඒවා පිළිබඳ ළමයි ඇවිල්ලා පන්ති ඉවර වෙලා ඒවට විරුද්ධව එහෙම කතා කරන අයත් ඉන්නවා. එතකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක සමාජලාවට සංවාදයකට ලක් වෙනවා. මේ එතකොට මම කියන කිසි දෙයක් විශ්වාස කරන්න හෝ අදහන්න කියලා නෙමෙයි මම කියන්නේ. විමසන්න කියලා කියන්නේ. මෙහෙම දෙයක් මම දන්නවා මට හිතෙන විදිය මේකයි. ඕගොල්ලෝ හොයලා බලන්න කියලා. මොකද එහෙම නොවුනොත් දැන් අවුරුදු 150ක් විතර වෙනවා ඩාවින්ගේ පරිණාමවාදයට ඒ එයා ඉදිරිපත් කරපු මතයක් නේ තියෙන්නේ. එතකොට ඒ විදිහට එහෙම නැතුව මෙන්න මෙහෙමත් වෙන්න පුළුවන් නේද කියලා දැන් ඒක එහෙම යන අතරේ මම අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන විදිහත් කියලා දෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මෙහෙම ඒකයි මේකයි අතර සමාන කණුත් තියෙනවා වෙනස් කණුත් තියෙනවා කියලා. එතකොට ළමයා දැනගන්න ඕනි ඒ කියන්නේ අපි දැන් අර එකම ෆ්‍රේම් එකකට ළමයිකෝ පොටුකොලොත් අර අවුට් ඔෆ් ෆ්‍රේම් කියන එක ළමයට හිතන්න බැරුව යනවා. එතකොටත් අපි අහපහු අර සාමාන්‍ය සාම්ප්‍රදායික මිනිසු ටිකක් තමයි ගොඩනගන්නේ. අලුතින් යමක් හිතන්න පුළුවන් කෙනෙක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා අර දැන් ඔය කතන්දරය ඔක්කොම අර YouTube එකේ නැහැ. ළමයින්ට ඉතාලම පැහැදිලිව කියලා තියෙනවා මම. මේ මම කියන දේවල් ඕගොල්ලෝ අදහන තත්ත්වයට ගේන්න එපා. ඒක විමසන්න ප්‍රශ්න කරන්න මේ සිලබස් එකේ මේ තියෙන මේකට පිටින් හිතන්න කියලා. දැන් උදාහරණයක් විදිහට දැන් බුදුහාමුදුරෝ දැන් අපි උගන්වනකොට මේ ජීව විද්‍යාව අපි අපේ මනස වැඩිපුර සම්බන්ධ කරන්නේ මොළයට. නමුත් බුදුදහමේ මේ මනස වැඩිපුර සම්බන්ධ කරලා තියෙන්නේ හෘදයට. ඉතින් ඔබ කියනවා මම. දැන් ඒක හරිද මේක හරිද කියලා කියන්නේ නැහැ මම. මෙහෙම කියලා තියෙනවා. ඉතින් ළමයි ඕගොල්ලෝ විභාගයට ලියනකොට මේ දීලා විදිහට ලියනද හැබැයි මීට වඩා වෙනස් කෙනුත් තියෙනවා කියන එක ළමයට කියලා දෙනවා. එහෙම කියන්නේ විමර්ශනාත්මකව හිතන අලුත් දෙයක් හිතන්න පුළුවන් ළමෙක් බිහි කරන්න. එහෙම යම් යම් දේශපාලනික කාරණා ගොඩක් මතවාදයට ලක්ුණා නේද? ළමයින්ට එතෙන්දී හිතනවාද ඔවුන්ගේ තියෙන වයස සහ අත්දැකීම් එක්ක ඒ වගේ දෙයක් අර තර්කානුකූලව තමුන්ගේ මනසට දාගන්න පුළුවන් වෙයි කියලා. ඕන ඒකෙදි දැන් මම දේශපාලනික වශයෙන් කියලා කුමන අවස්ථාවකවත් මෙන්න මේ අහවල් පක්ෂයට මෙන්න මේ පුජ්‍යලයාට ඡන්දෙ දෙන්න ඕනි එහෙම කියලා කිසිම තැනක කියලා නැහැ. ඒ කියන්නේ මගේ පන්තියක කවදාවත් පක්ෂයක් ගැන හෝ පුජ්‍යලයෙක් ගැන හෝ මෙයා හොඳයි හෝ මෙයා නරකයි කියලා හෝ කියලා නැහැ. මම කියලා තියෙන්නේ රටේ පවතින මූලික දේවල්. ඒ කියන්නේ රට තුල පවතින මොනවා හරි දෙයක් සිද්ධ වෙමින් පවතිනවා නම් ඒ කාලෙදි මම පන්තිය කළොත් ඒ කාලෙදි ඒක කියනවා. දැන් සමහර වෙලාවට දැන් සමහර අය අහනවානේ දැන් කියන්නේ නැත්තේ ඇයි කියලා. දැන් මං කාටද කියන්නේ? කාලය යනව වෙනස් වෙන්න පුළුවන්. කාටද මං ඒක කියන්නේ? ඒ කියන්නේ දැන් ඔන්ලයින් පන්තියක් උගන්නනකොට ඕවා කියන්න බැහැනේ අපිට. මොකද එහෙම කියන්න ගියොත් ඒගොල්ලන්ගේ ඩේටා පිළිබඳ ප්‍රශ්නකුත් එනවනේ. ඊළඟට එක දිගට බලන් ඉඳීමේ ප්‍රශ්නකුත් තියෙනවනේ. දැන් අතන අපි ළමයි පැය 5ක් විතර තියන් ඉන්නවනේ. ඔන්ලයින් এডুকেෂන් එකේ අපි උපරිම ගන්න පැයකමාරයි. ඒත් නැත්නම් ළමයාට අමාරුයිනේ. එතකොට අතෙන්දී අපිට පැය 5ක කාලයක් තියෙනවා. ඉතින් ඒ නිසා අර ළමයින්ගේ ඒකාකාරීත්වය මිදෙන්න ඒ කාලේ තියෙන සමහර දේවල් ගැන කියනවා බාහිර දේවල්. ඔව්. ඉතින් ඒකෙදි කියන්නේ නැහැ අපිට මම කියන්නේ නැහැ මෙයාට ඡන්ද දෙන්න මේ පක්ෂය තමයි වඩා හොඳ මේ පක්ෂය හොඳ නැහැ කියලා කිසිම තැනක කියලා නැහැ. රටේ යම් කිසි දැන් උදාහරණයක් ඔන්න ඔය නැව ප්‍රශ්නේ තියෙනවනේ. මේ දවස්වල පන්ති තිබුණා නම් මම ඕන පන්තිය කියනවා. මේ නැව ගෙන්න يعني ඒ පිළිබඳ සිද්ධ වෙච්ච එක. එතකොට ඒක අහගෙන ඉන්නකොට අර YouTube එකේ කවුරු හරි ඔක අහගෙන හිටියොත් ඒගොල්ලෝ ඒක පක්ෂ වලට දාගන්නවා.
හොඳයි අපි එතනින් ගියොත් එහෙම මේ බුද්ධි ගලනේ පිළිබඳව ඉතිහාසයේ ඉඳන්ම අපේ රටේ කතා වෙන දෙයක් විශේෂයෙන්ම මෙහි ලංකාවේ නිදහස් අධ්‍යාපනය යටතේ ඉගෙනගෙන පස්සේ තමන්ගේ සේවය ලබා දෙන්නේ විදේශ රටකට ගිහිල්ලා බොහෝ දෙනෙක් ළමයින් මේ කාරණාව දැන් විශ්වවිද්‍යාල පද්ධතියටත් බොහෝ වෙලා ආචාර්යවරුනුත් පුරුදු වෙලා ඉන්නවා තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හෝ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන් විදේශගත වෙන්න. එතකොට මේක එක්තරා ආකාරයක අර්බුදයක් බවට රටේ පත් වෙලා තියෙනවා. මේ වගේ පරිසරයක ඔබත් මෑතකදී ප්‍රකාශයක් කරා කියලා යනවා. මේ ලංකාවින් නැතුව රට යන එක තමයි හොඳ කියලා. මොකක්ද ඇත්ත සිද්ධිය? නෑ ඇත්තටම මෙහෙම දෙයක් තියෙනවා. මේ ලංකාවේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ලංකාවේ සමහර දේවල් අපි දරුවන්ට උගන්වන දේවල් තියෙනවනේ උසස් පෙළ මට්ටමේ. ඒ උගන්වන දේවල් ප්‍රායෝගිකව රැකියාවකදී කරන්න නෑ. උදාහරණයක් විදිහට ගත්තොත් මම පොඩි උදාහරණයක් කියන්නම්. මාත් එක්ක ඉගෙනගෙන සුත්‍ර ජීව විද්‍යාව විශේෂ වේදී උපාධියක් කරපු කෙනෙක් දැන් වැඩ කරන්නේ සුරාබදු අධිකාරියේ. කිසිම සම්බන්ධයක් නැහැ. එතකොට අර මේ ඒ ඒක ඇවිල්ලා මේ රටේ තියෙන මේ අපේ රටේ තියෙන වැරද්දක්. ඒ කියන්නේ දැන් අපි DNA ජාන ඉංජිනේරු විද්‍යාව ඉගෙනගෙන ඇවිත් කොහේ හරි ඔෆිස් එකක ක්ලාර්ක් කෙනෙක් විදිහට වැඩ කරලා වැඩක් නැහැ නේ. ඉතින් එතකොට ඒ වගේ ස්පෙસિෆික් දෙයක් ඉගෙන ගන්න ළමයි ටික ඒ ළමයින්ට ඒ අවස්ථාව නැත්තම් වෙන රටකට ගිහිල්ලා හරි ඉගෙන ගන්න වෙනවා. මම කියන්නේ මේක හේක කරන්න බෑ කියලා. මේ නමුත් එහෙම කරන්න වැඩපිළිවෙලක් නැහැ නේද තාම. ඉතින් එතකොට දැන් උදාහරණයක් විදිහට ළමෙක් ඇවිල්ලා අහනවා ඇස්ට්‍රෝබයොලොජි ඉගෙන ගන්න මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ තාරකා ජීව විද්‍යාව පිළිබඳව. ඉතින් එහෙම එකක් මෙහි නැහැ. නමුත් ලෝකේ තියෙනවා. ඉතින් එතකොට ඒ ළමයා දක්ෂයි නම් තාරකා ජීව විද්‍යාව ගැන ඉගෙන ගන්න ඒ ළමයට ඕනි නම් දක්ෂයි නම් ඉතින් ඒ ළමයා පිටරට ගිහිල්ලා හරි ඉගෙන ගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ කියන එකයි මගේ අදහස. ඉතින් ඒක නිසා මම එකකින් අදහස් කරන්නේ මේ සේරම දිනාටම යන්න කියන එක. පිටරට ගිහිල්ලා ඉගෙනගෙන ලංකාවේ ඇවිල්ලා සේවය කරන අයත් ඉන්න ඔය අතරේ. ඔතන ප්‍රශ්න තියෙන්නේ අපේ රට ඒ බුද්ධිමතුන්ට සලකන විදිහ අනුව තමයි ඒක තීරණය වෙන්නේ. බුද්ධිමතුන්ට සලකන්නේ නැති රටක් වුණාම ඒ වගේ මේගොල්ලන් වැඩක් ගන්න නැති රටක් වුණාම ඒ අය කල්පනා කරනවා තමන්ගේ තියෙන දැනුම සහ බුද්ධිය ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න රටකට හරි දෙන්න ඕන කියලා. එතකොට ඒක මට කියන්නකෝ ඒ ඒ බුද්ධිය තියෙන ළමයා ලෝකේ කාටවත් ලෝකේ එකක් කියලා ගත්තොත් ලෝකෙ කිසිම කෙනෙකුට ඒක දෙන්නේ නැතුව මෙහෙ ක්ලාක් වැඩක් කරන එකද හොඳ නැත්නම් එහෙට ගිහිල්ලා එහෙට හරි ලෝකෙ මානව වර්ගයාට ඒක දෙන එකද හොඳ. ඉතින් ඒක නිසා ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. අපේ රටේ එහෙමනම් වැඩපිළිවෙලක් හැදෙන්න ඕනි මේ සුවිශේෂී බුද්ධියන්ගේ බුද්ධිමුන්ගෙන් වැඩ ගන්න රටක් බවට පත් කරන්න. जीवित वर्तमान यांत्रिक अलुतेन परपुरट मे रसबिंदनेवधान सहगत ඔව් ඒකේදී ඇත්තටම අපි මෙහෙම හිතමුකෝ මේ ළමයි පොඩි දෙයකට ආවේගශීලී වෙන ස්වභාවයක් මම දකිනවා. දැන් පොඩිම උදාහරණයක් ගත්තොත් එහෙම මේ මම උගන්නන්නේ නව යොවුන් වයසේ ඉන්න ළමයින්ටනේ. ඒ ඒ ඒ ළමයින්ට මේ දැන් ඉස්සර සමහර ලාවට මොකක් හරි අපි හිතමුකෝ ප්‍රේම සම්බන්ධයක් බිඳ වැටුණාම වගේ වුණාම ඒ අය ඒකේ දුකට කවියක් ලියනවා නැත්නම් සින්දුවක් ලියනවා ඒකෙන් ඒක පාලනය කරගන්නවා ඒක රස විඳිනවා ඒගොල්ලෝ සමහරට ඒක ලොකු නිර්මාණයක් බවට පත් වෙන්න පුළුවන් දැන් එහෙම නෙවෙයිනේ දැන් ළමයට ඒ එහෙම හැකියාවක් නැහැ ඒ කියන්නේ ඒ සාහිත්‍ය ඒ సౌందර්ය ඒවා පිළිබඳව අදහසක් නැහැ එතකොට වෙන්නේ එයා තව ප්‍රචණ්ඩ වෙනවා අර ඒ එහෙම බිඳ වැටුණාට පස්සේ පහර දෙන්න හිරිහැර කරන්න ඒ වගේ තත්ත්වයට පෙළඹෙනවා මම හිතන්නේ ඒ වගේ තත්ත්වයට පෙළඹෙන්නේ මේ රසවින්දනය හා මේ ලෝකේ පවතින ස්වභාවය පිළිබඳව තියෙන සුන්දර හැඟීම් ළමයි ගාව අඩු වෙලා තින්නේ ඒක නිසා තමයි ඒ වගේ හරිම කලබලකාරී තත්ත්වයකට ළමයි පත් වෙන්නේ ඉතින් ඒක නැති කරගන්න මම හිතන්නේ ඒ ළමයින්ට ජීවිතයේ සහ මේ ස්වභාව ධර්මයේ හැම එකකම තියෙන සුන්දර විද්‍යාත්මක පැත්ත වගේම సౌందර්යමය පැත්තත් කියලා දෙන්න ඕන.
හොඳයි බොහොම ස්තුතියි එහෙමනම් අපේ වැඩසටහන තුළ තවත් විරාමයක් ලබා ගන්නවා නැවතත් බොහොම ඉක්මනින් ඔබ रात्रि नवेट स्वर्णवाहिनियन जीवित जीवित वटिनायके मग हेरुना රුපියල් 85000ක ඉහළම අත්තිකාර මුදල පෑන් ඒෂියා බැංකුවෙන් පෑන් ඒෂියා රන් මතම කාබනික පොහොර නිෂ්පාදනයේට ලංකා බැංකුවෙන් සස්ත්‍රීකන ආයෝජනා ක්‍රමය වස විස නැති පසක් සරුපල ඇති හැටක් අඩසිය වසකට වැඩි ජනතා විශ්වාසය නව සංයෝගයක රයිනෝ රෝෆින් සහ සීලින් ෂීට් සෙනෙහස දැන් දෙගුණයක් රුපියල් 20ක ඉතිරියක් රෙපි කලේ රෙතින් රෝස සුවඳ තවත් දෙකු කලක් රැඳෙන්න ඩබල් පර්ෆියුම් ලුක් සමගින් එන නව සන්ලයිට් රෝස් කෝ දැන් උන් අපි මුංග වට කෙරුවා උන් අපිට පය කෙරුවා මෝහනය වෙන මෝහනය කරන කුතුහලය පෙරේ ස්ලැප් මග නොහැර බලන්න අද රාත්‍රි 9ට අද රජීව් කියන්නේ මොකද කරන්නේ බලවීර ස්නැප් ස්ටෑන්ඩ් බයි ලයිට්ස් ඔන් කැමරා ඇක්ෂන් Coffee Studio with Mudita and Ishi. හොඳයි විරාමෙන් අනතුරුව නැවතත් ඔබ Coffee Studio සමගින් එකතු වෙන්නේ වැඩසටහනේ සිව්වැනි විශේෂාංගය. තිසස ඔන්න අපි කෝෆී එකක් බොන ගමන් කෙටි ප්‍රශ්න කිහිපයක් අහන්න ලෑස්ති වෙන්න. කෙටි පිළිතුරු අපේක්ෂා කරනවා. මම අහුවත් එහෙම මේ ඔබතුමන්ගේ දේශනවල ඔබතුමන්ටම අනන්‍ය වුණු ලක්ෂණය මොකක්ද කියලා අහුවත් මොකක්ද උත්තර? ඒක අනන්‍යම ලක්ෂණය තමයි මේ पड़ी दियाक्वत निकांग विस्तर करने ना तो बोर्ड के अंदर विस्तर करने का एक यानी एक तमाय में देंगर समारोह इलावट मेवा के सागर चाव के दिया तर ये मेवा के इन्हें नतीजा तिया तीन आ गया नहीं यार पुंछी में दिया किया नहीं यार मामा बोर्ड के अंदर तमाय ආසාවෙන් අඳිනවා එහෙනම් දැක ගොඩක් මතක හිටිනවා මොකද බාරින්ජුල ගොඩක් උස්සලා තියෙනවා ඒක ඔබට කියන්නේ මේ පෞද්ගලිකවත් ගොඩක් දැනෙනවා දැන් එහෙම නොකර කතා කරන අවස්ථාවලදී ඔබේ කතා විලාශය සහ දැනෙනවා වෙනසක් දැනෙනවා ආහහ රන් කරමින් අටකටු පිරීලා අනිවැතුම රටතම ජයගිනිනා ජාතික ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි ස්වාභාවික විතර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පූ හොඳයි මම ඊළඟට අහුවත් එහෙම මේ
කවදාහරි මිලදී ගන්නවා කියලා හිතේ තියෙන සිහින වාහනේ මොකක්ද? එකක්වත් නැහැ. මගේ වාහන සිහින ඔක්කොම ඉවරයි. ඒ කියන්නේ දැන් මුදිත ඉන්නේ මම ඇත්තටම අර මුලින් ආපු කාලේ නෙමෙයි. ඔය ප්‍රශ්නේ ඔබ මගෙන් අහුවා නම් එහෙම දැන් අවුරුදු 10කට විතර වගේ කලින් මට කියන්න දේවල් ගොඩක් තිබුණා. දැන් මට ඇත්තටම වාහන කියන එක ඒකේ යන්න පුළුවන් උපරිම රේන්ජ් එකට ගිහිල්ලා දැන් මම ආපස්සට එමින් ඉන්නේ. මේ පොඩි කාර්යයක් පාවිච්චි කරපුවා මට ඇති කියලා හිතෙනවා. මම ඒ තියෙන වාහන එකක්වත් මම පාවිච්චි කරන්න ඒවා පුතා තමයි පාවිච්චි කරන්නේ. මේ ගොඩක් තිබිච්ච වාහන මේ පහුගිය කාලේ ඒවා විකුණලා දැම්මා. ඒ කියන්නේ එච්චර වාහන ඕනේ නැහැ කියලා මට හිතුණා. ඒකෙන් කරපු සමහර දේවල් තියෙනවා මම ඒවා කරන්න කියන්න කැමති නැහැ. සමහර වාහන විකුණලා මම මට නොවන මට ප්‍රතිලාභයක් නැති දේවල් කළා. ඉතින් ඒ ඇචීව්මන්ට් වලට යන්න එපා කියලා මම කියන්නේ නැහැ කිසි කෙනෙකුට. අනිවාර්යෙන් යන්න ඕනේ. ඔබ හොඳ ක්‍රම වලින් සල්ලි හොයලා ඔබට තියෙන සිහින වාහනේ ඒකේ ගන්න පුළුවන් හොඳම එක ගන්න. හොඳම එක යන්න. ගිහිල්ලා තමයි බලන්න ඕනේ මේක අත්හරින්න පුළුවන්ද කියලා. එහෙම යන්නේ නැතුව අත්හරින්න බෑ. එහෙම යන්නේ නැතුව අත්හරින එක වැඩකුත් නැහැ. ඒ නිසා ඒ ටාගට් වලට ඇචීව්මන්ට් වලට යන්න ගිහිල්ලා බලන්න එතනින් එතනට ගියාට පස්සේ ඒක දෙයක් නැහැ. වැඩක් නැහැ කියලා තේරෙනවා ඒක. ඒකයි. හොඳයි ඊළඟ ප්‍රශ්නය. ඉදිරියේදී ලෝකයේ වැඩිම රැකියා අවස්ථා බිහි වෙයි කියලා හිතන විශේෂ ශාස්ත්‍රය මොකක්ද ඔබ හිතන විදියට? මේ යන විදියට නම් මට හිතෙනවා මේ දැනටමත් මේ අපේ රටෙත් ඒ ප්‍රශ්නේ තියෙනවා ගොඩක්. දැන් ඔය IT තියෙනවානේ. ආ. දැන් IT කියන එක සහ බයොලොජි කියන එක දෙක එකට එකතු වෙලා තියෙනවා දැන්. කාටවත් හිතන්න බෑනේ මේ දෙක එකතු වෙයිද කියලා. බයෝ ඉන්ෆෝමැටික්ස් ටෙක්නොලොජි කියලා දැන් ඇවිල්ලා තියෙනවා BIT කියලා. තාම ලංකා විශ්වවිද්‍යාලෙ උගන්වන්න පටන් ගත්තෙත් නැහැ. ඒ කියන්නේ දෙකෙන් කරන්න පුළුවන් මේ දැන් අපිට ඩිජිටල් අයිඩෙන්ටි එකක් හදන්න එක. ඒ කියන්නේ අපේ DNA වලට තමයි ඒක හදන්නේ. ඒ කියන්නේ අපේ DNA එක හරි සංකීර්ණ ක්‍රියාවලියකින් විස්තර කරන්න අමාරුයි. අපේ DNA එකට අනුව අයිඩෙන්ටි කાર્ඩ් එක හැදෙන්නේ. එතකොට ඒ වගේ දෙයක් කරන්ද ඒ ඒ ඒ වැඩ කරන එක්කෙනාට බයොලොජි පිළිබඳ DNA පිළිබඳ දැනුමකුත් ඕනි, IT පිළිබඳ දැනුමකුත් ඕනි. එතකොට මට හිතෙනවා මේ දෙක එකතු කරලා ලෝකෙම මිනිසුන්ට අයිඩෙන්ටි කાર્ඩ් හදන්න ගියොත් එහෙම කොච්චර රැකියා ප්‍රමාණයක් බිහි වෙයිද? ඒ නිසා ඒ එහෙම ශාස්ත්‍රයක් අනාගතේ බිහි වෙමින් පවතිනවා. හොඳයි සිසු දරුදරයන් විශාල ප්‍රමාණයක්ගේ ගුරුවරයෙක් නිසා වෙනම මෙහෙම අහන්න හිතුණා. දැන් ටියුෂන් යන ළමයෙක්ගෙන් දකින්න අකමැතිම ලක්ෂණය මොකක්ද? මට නම් අකමැතිම ලක්ෂණය තමයි උගන්වන වෙලාවේ වෙන වැඩ කරන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේ දවස්වල උගන්වන්නේ ඔන්ලයින් නේ. ඔව්. මට හරීම අමාරුයි ඒක. ඒ කියන්නේ වෙනදට මම දවසකට පන්ති දෙකක් කරනවා, පැය 10ක් විතර උගන්වනවා. දැන් පැය දෙකක් උගන්වන්නේ මාර අමාරුවෙන්. මොකද මට පේන්න ඉන්නේ අර කැමරා කරන එක්කෙනා විතරයි. එයත් මං කියන දේ අහගෙන ඉන්නේ නැහැ. එයා මේ වෙන වෙන වැඩ කරනවා. මට විතර කේන් කරනවා. ඒ කියන්නේ මම අකමැතිම දේ තමයි මේ මම වචනයක් හරි උගන්වන්නේ ඒ වචනේ හරි වටිනාකමක් තියෙන කෙනාට. ළමයා වෙන වැඩක් කරනවා හෝ අහක බලනවා හෝ පිටිපස්සේ කෙනෙක් එක්ක කතා කරගෙන ඉන්නවා කියන්නේ මං කියන දේ එයාට වටින්නේ නැහැනේ. ඒකට මම පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒ කියන්නේ ඇත්තට මට ඉන්න බෑ. ඒ කියන්නේ මම අනිවාර්යෙන් අහක බලුවොත් හෝ කතා කරගෙන ඉන්නියොත් මම උගන්න එක නවත්තලා එයාව නිහඬ කරලා ඉඳ තමයි බනින්නේ ගහන්න පන්නන්නේ නැහැ. ඔබ ඒ කියන්නේ සර ගුරුවරෙක් නෙමෙයි. සර වෙන්න ඕනේ තරම් සරයි. කියලා කියලා හරියන්නේම නැත්තම් පන්තියෙන් එළියට දාන්න. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. මේ ආදරෙන් පෙරදිච්ච අවස්ථාවක වැඩිපුර මහල තියෙන විරහ ගීතේ මොකක්ද? වැඩිපුර මහල තියෙන එක තමයි මම මේ කල්පනා කරන්නේ. ඒ වර ඕනිතර ගහලා ඒ තරම්ම පෙරදිලා තියෙනවා. නෑ පෙරදිච්ච එක ගොඩක් විඳවලා තියෙනවා. අහහ ගොඩක් පෙරදිලා නෑ. ආ පෙරදිච්ච එක ගොඩක් විඳවලා තියෙනවා. ඒ පරදින්න හේතුව ගොඩක් වෙලාවට දැන් මම උසස් පෙළ කරන කාලේ උසස් පෙළ කරලා ඉවරයි විශ්වවිද්‍යාලයට සිලෙක්ට් වෙලා ඉන්නේ. දැන් ඒ කාලෙදි ගත්තොත් එහෙම අපි බොහොම ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ගොඩක් පල්ලෙහැයි මට්ටමින් හිටියේ.
ඒක තමයි ඒකට හේතු උනේ. ඉතින් ඒ නිසා ඒ සමාජ අසාධාරණය ගැන ඒව ගැන ඒ කියන්නේ මම කායකවත් කලබල කරන්න ගියේ නැහැ. සින්දු නම් ඇහුව හැබැයි සෑහෙන්න අර එක සින්දුවක් තියෙන අඳුර නසන්නට පහනක් ලෙස දැල්වි කුන්සිරි සොසිසගේ. ඒ සින්දුව තමයි මම හිතන්නේ වැඩිම අහලා ඇත්තේ. හොඳයි. දැන් සමාජයේ ජනප්‍රිය කෙනෙක් කියන්නේ කටකතා කියන්නේ සාමාන්‍ය දෙයක්. එතකොට ඔබතුමා ගැන අහලා තියෙන නරකම කටකතාව මොකක්ද? නරකම කටකතාව කියන්නේ මම මේ රට ගැන හෝ මොනවා හරි ගැන කතා කරේ දේශපාලනික වශයෙන් මට මොනවා හරි වාසියක් හෝ පෞද්ගලික දෙයක් ලබා ගන්න කියලා කියපු එක. ගොඩක් අය කියලා තිබුණා එහෙම. මේ දේශපාලන හෝ මෙහෙම දෙයකින් මම මේ මෙන්න මෙච්චර දෙයක්වත් පෞද්ගලික වශයෙන් මම කිසිම වාසියක් වරප්‍රසාදයක් කිසිම දෙයක් ලබා ගినත් නැහැ. ලබා ගන්න බලාපොරොත්තුකුත් නැහැ. මට ලබා ගන්න දෙයක්වත් නැහැ. එතකොට ඊළඟට තව කියලා තිබුණා ඔය පහුගිය මේ නැතිවරණ කාලේ මම මේවා කතා කරන්නේ දේශපාලනයට එන්න කියලා. ඔව්. මගේ තුන් හිතකවත් දේශපාලනයට එන්න අදහසක් නැහැ. මම මැරෙන කොටත් ගුරුවරයෙක් මැරුණා කියන දේ අහන්න තමයි මම කැමති දේශපාලනඥයෙකුට වඩා. හොඳයි. මුලින්දම්ම ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණොත් ඉගෙන ගන්න කැමති විශේෂ ශාස්ත්‍රය මොකක්ද? දැන්නම් බෞද්ධ දර්ශනය තමයි ඉගෙන ගන්න කැමැතිම ශාස්ත්‍රය. ඒකෙනුත් අභිධර්මය කියන එක ඉගෙන ගනිමිනුත් ඉන්නවා. ඒ ඉගෙන ගනිමින් ඉන්නේ අර රේරුකාණ චන්දවිමල හාමුදුරන්ගේ පොත්පත් අරගෙන ඉගෙන ගන්නවා. ඇත්තටම මේක ඉගෙන ගන්න හේතුනේ මොකද දන්නවද? මේ දැන් මම කන ගැන උගන්වනකොට කන ගැන දැන් ඉන්නවා ගැඹුරින් උගන්වනවානේ. ඒ වචන නැති වුණාට බුදුහාමුදුරුව වෙන වචන වලින් ඒකමනේ කියලා තියෙන්නේ. මට හිතාගන්න බැහැ මේ ඔක්කොම අපි කපලා කොටලා මේවා කරලා අන්නික්ෂ වලින් බලලානේ මේ ඇහැට පේන්නේ නැති දේවල්. ඒ කියන්නේ මිලිමීටර 3ක් විතර පොඩි දඟර ගැහිච්ච මේකක් තියෙනවා කන ඇතුලේ. ඒකේ අන්වීක්ෂයටත් පේන්නේ නැති චූටි මේ කෙඳි වගේක් තියෙනවා. හරි. එතකොට මේ අර අභිධර්මයේ පොතේ තියෙනවානේ ඒක මේ රත්තරම් පාට කෙඳි වගේක් තියෙනවායි කියලා. මෙහෙම දඟර ගැහිච්ච මේ ගොළුබෙල්ලගේ කවචයක් වගේ දඟර ගැහිච්ච ව්‍යුහයක් ඇතුලේ කියලා. එතකොට හරි පුදුම වැඩන්නේ අවුරුදු 2000 ගානකට පෙර ඒක දැනගත්තේ කොහොමද කියන එක. ඉතින් ඒක නිසා මේ ඒ පැත්ත තමයි මට දැන් ආසම අධ්‍යයනය කරන්න. හොඳයි. ඔන්න ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක් අහනවා. තරුණියක් ඔබව රවට්ටනවා කියලා තේරුණොත් එහෙම අපි උත්තර තුනකුත් දෙනවා. ඔබේ ප්‍රතිචාරය මොකක්ද කියලා අපි අහන්නේ. වහාම මේ කතා බහ නවත්තනවා. දෙවෙනි එක අවස්ථාව ආපුවම රිටර්න් එකක් දෙනවා කියලා ඔළුවේ තියාගෙන ඉන්නවා. තුන්වෙනි පිටුර රැවටි රැවටි තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. රැවටි රැවටි තේරෙන්නේ නැහැ වගේ ඉන්නවා. මම ඒකෙන් අයින් වෙනවා. මේ වද්දකින් තියෙනවා. ඕනි තරම් තියෙනවා. ටික දවසක් යනකොට තේරෙනවා මෙහෙමයි අතටම. සමහර අය ඉන්නවා ඇත්තටම තමන්ට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙම කතා කරන අය ඉන්නවා. ඔව්. පන්තියේ එන ළමයි නෙමෙයි. ඔව්. පන්තියේ එන ළමයින්ගේ අක්කලා එතකොට නෑදෑයෝ වගේ ඇවිල්ලා කතා කරනවා. ටික දවසක් දවස්වල් දෙකක් කතා කරනකොට මට තේරෙනවා මට ඇත්තටම මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. සහ එහෙම විසඳුමක් ලබාගෙන පින් දීලා යන අයත් ඉන්නවා. මට සාමාන්‍යයෙන් එහෙම ගොඩක් කතා කරලා පැයක් හෝ පැයකම වරක් විතර වගේ කතා කරනකොට මට තේරුම් ගන්න පුළුවන් මේ මොකද්ද වෙන්නේ කියන එක. ඉතින් එතකොට එතනින් පස්සේ මම ගේට් එකට කියන්නේ මේ එන්න දෙන්න එපා කියලා. ඒ තමයි උපරිම තැන. හොඳයි. දැන් අර මේ පුංචි කාලේ පාසලේ හොඳ නළුවෙක්නේ. විවිධ ප්‍රසංගවල මේ නිතර පෙනී හිටපු කෙනෙක්, ඒ විදිහට ජනප්‍රිය කෙනෙක් පාසල් කාලේ. අපි හිතමු යම් අවස්ථාවක ඔබට ආරාධනාවක් ලැබෙනවා අපේ සිංහල චිත්‍රපටයක රඟපාන්න. ඔබ වඩාත් සුවපහසුයි කියලා ඔබට හිතෙන රංගනය කියන කාර්යයේදී රංගන ශිල්පිනියක් විදිහට කාවද තෝරගන්නේ? දීගෝ සාක්කි. ඒව මට එහෙම ෆේවරිට් චරිතයක් කියලා එකක් නම් කල්පනා වෙන්නේ නැහැ. මොකද මට කල්පනා වෙන්නේ ඒවා මේ දැන් ඉන්නේ මම වැඩි අඳුරන්නේ නැහැ. මොකද මම දැන් වැඩි චිත්‍රපට ටෙලි නාට්‍යමක වැලිල්ලක් නැහැනේ. ඒ දවස්වල නම් හරි කැමති ඉස්සර ගියා චිත්‍රපටි බලන්නේ. අම්මෝ ඕනි තරම් ගිහිල්ලා තියෙනවා. ඒක මේ එන හැම
චිත්‍රපටියක් නෑරම බැලුව. ආයි බොරු කියන්න ඕනේ නෑනේ. බිරින්දත් එක්කද ගියේ තනියෙන්ද? නෑ නෑ මං කියන්නේ ඒ ඒ මම ඒ ලෙවල් වගේ වයසේ ඉන්න ඒ ලෙවල් කැම්පස් එකේ එහෙම ඉන්න කාලේ ඊට පස්සේ නම් ඉතින් එච්චර ඒවා චිත්‍රපටි බැලුවේ නෑ. ඒ කාලේ ගොඩක් කැමති නදීක ගුණසේකර සබීත පෙරේරා ඒවා ඒගොල්ලෝ විතරයි දැන් මේ දැන් ඉන්න අයක නම් අතන මොකද මම නම්වත් දන්නේ නැහැ අතනම ඒ කියන්නේ දැන් මම ඒවයින් ඈත් වෙලා වගේ මම වෙන පැත්තකට ගිහිල්ලා වගේ ඉතින් ඇත්තටම මම මේ කියන්නේ ඇත්තටම මේ ඒ දැන් ජනප්‍රිය අයගේ නම්වත් මම ඇත්තටම දන්නේ නැහැ එහෙම කියන්නේ අරගොල්ලෝ තමයි මගේ ඔළුවේ තාම ඉන්නේ පරණ කට්ටිය පරණ කට්ටිය මම හිතන්නේ මේ මදු සමයට ගියපු අවස්ථාවෙත් තියෙනව නේද බොහොම රස කතාව ඒක නෑ ලස්සන කතාවක් මම විවාහ වුණේ 98 විවාහ වෙලා දැන් අපේ මේ වයිෆ් කෑගල්ලේ එතන ඉඳන් මේ මගේ යාළුවෙක්ට බාර දීලා තිබුණා මේ හනිමූන් යන්න හොටල් එකක් හොයන්න කියලා මේ මිනිස්සයා හවස 6ට විතර අහන කෙනුත් තෝ හොයලා නැහැ යන්න තරක් නැහැ ඊට පස්සේ ඔන්න මගද්දුරට ගිහිල්ලා කතා කරලා ඔන්න නුවර එළියේ ග්‍රෑන් මොකක් හරි එකක් හොටල් එකක් බුක් කරලා තිබුණා එතකොට මේ ඊට පස්සේ මේ යන්න එතකොට මට කාර්යයක් තිබුණේ නැහැ මංගල වාහනයක් තිබුණේ නැහැ රුවන් සරච්චන්ත්‍ර කියලා සර් කෙනෙක් විසිසු ගන්න එයාගේ කාර්යය තමයි ගියේ පුස්සල්ලාව හරියට යනකොට කාර් එක ගිනි ගත්තා මොකක්ද ට්‍රබල් එකක් ඒ කළා යන්තම් ඔන්න මේ ගැරේජ් එකට තල්ලු කළා රෑනේ හදලා ඊට පස්සේ බලනකොට වාහනේ ස්ටාර්ට් ලයිට් නැහැ ඊට පස්සේ මාත්‍රික ගියා වගේ ඔය මේ පන්ති ඕගනයිස් කරන ගෝලෙක් එයා ඉස්සරහා සීට් එකේ ඉඳන් ටෝච් එකක් තිබුණා ඔය ටෝච් එක අල්ලගෙන අර නුවර එළියට යනකම්ම එන්න ඉමින් ගියේ අදාළ හෝටලෙට යනකොට රෑ 12යි වෙලාව එතකොට අර ගොයින්න මේකක්වත් ඇඳලා නැහැ සිලිම් බිලිම් ගාන යනකොට මිනිස්සු බලනවා මේ මොකෙක්ද කියලා ඒක නෙමෙයි වැදගත්ම දේ දැන් හෝටලෙකට ගියානේ ඇත්තටම මම ඒක දැනන් හිටියේ නැහැ මම ඕනි දවසක මම ඒ දන්න තියව දන්නේ නැහැ කියලා කියනවනේ අර හෝටල් එකේ කී එකක් එක්ක දෙනවනේ ටැග් එකක් අර ඒක දාන්න ඕනිනේ අර මේවා එකට එතකොටනේ කරන්ට් සිස්ටම් මම සෑහෙන වෙලාවක් ඉඳලා ලයිටුත් නැහැ වතුරත් නැහැ මොන මගුලක්ද කියලා හරි ඊට පස්සේ මම අර කොරිඩෝ එකේ යන මල්ලිගෙනුට අතගලගේ බාණ්ඩක මල්ලි මේ රූම් එකේ ලයිටුත් නැහැ වතුරත් නැහැ ඉන්නේ කොහොමද කියලා එතකොට තමයි අර ඇවිල්ලා ඊට පස්සේ මම ආයෙ එළියට ඇවිල්ලා ඒ එයාගෙන් හෙව්වා මල්ලි මේ රැට කාලක් නැහැ සර් කිචන් එක නම් වහලා කිව්වා මේ සෑන්ඩ්විච් වගේ දෙයක් පුළුවන් හදලා දෙන්න පුළුවන් කියලා මං කිව්වා කමක් නැහැ එහෙම හරි කියලා දැන් එයා පහළට යන ගමන් සර්ට කීයක් ඕනේද කියලා හෙව්වා මං හිතුවා ඉතින් ලයිෆ් දෙකක්යි මං තුනක්යි පහක් කියලා කිව්වා ටිකක් වෙලා යනකොට එනවා ට්‍රෝලියක් අල්ලු කරගෙන හරිද බලමු මං හිතුවා මේ හැමෝටම එහෙම වෙලා ඇති කියලා හරිද නෑ මෙයා ඔක්කොම මේ ඔන්න දැන් චිප්ස් ප්ලේට් පහක් තිබ්බා එතකොට අර කැරට් ඒවා තියෙන ප්ලේට් පහක් තිබ්බම බෑ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා පෝෂන් පහක් නේ මේක ගෙනහලා තියෙන්නේ ඉතින් මම පහක් කියලා කිව්වනේ ඉතින් පහ ඒක ෆ්‍රිජ් එකේ දාලා පහුව දා උදේ බෙදුවා මේ ටවුන් එකේ ඒක නම් කවදාවත් තවසක වෙන්නේ නැහැ මද සමය සදා අමරණීය අමරණීයයි හොඳයි ඔන්න අවසන් ප්‍රශ්නේ ගුරුවරයෙක් විදිහට ජීවිතේ කවදා හරි ඉටු කර ගන්නවා කියලා තියෙන සිහිනේ මොකක්ද? සෝවන්නේ. නිකන් කෙටිම උත්තරේ. සෑහෙන දේවල් ටිකක් අවබෝධ කරගත්තා. මේ කාලය තුල හරියට අපි අත්දකින්න නේද මේ ජීවිතේ තියෙන අස්ථීරතාවය කියන එක. මගේ යාළුවෝ කීප දෙනෙක්ම මේ කොවිඩ් නිසා නැති වුණා. මගේ වයසේ මට ඒක දැක්කහම මට හිතුණා මේ ජීවිතේ අපි දැන් මේ කෝටි ගණන් සල්ලි රැස් කරගෙන හිටියට කෝ අපිට විසඳුමක් අර ඉතාලියේ කෝටිපති බැංකු කරුවෙක් මැරුණා කෝ මේ එකතු කරපු සල්ලි ඒ නිසා මොකද්ද ජීවිතේ කොහොමද අපිට මරණයට බයක් නැතුව මුහුණ දෙන්න පුළුවන් විදිහ මොකද්ද ඒවා ගැන හිතනකොට මට හිතෙනවා මේකේ මොකක් හරි දෙයක් බුදුහාමුදුරුව කියලා තිනවා මටවත් තාම මේක 100%ක් තේරිලා නැහැ මට හිතෙනවා මේ පාරේ ගියොත් අපිට යම්කිසි නිවීමක් ජීවිතේ ඇති වෙයි කියලා මගේ අවසාන ජීවිතේ බලාපොරොත්තුව අන්නේ දේ මොකද්ද කියලා හඳුනාගන්න එක ඒක තමයි ජීවිතේ පරම බලාපොරොත්තුව දැන් තියෙන
හොඳයි බොහොම ස්තුතියි අද අපේ ආරාධනාව පිළිගත්තාට වැඩසටහන කැමිනියට වැඩසටහන ගැන පොඩි අදහසක් එකතු කරලා අපි සමුගනිමු ඇත්තටම මෙහෙමයි අපේ රටේ දැන් ප්‍රධාන මාධ්‍ය මේ මාධ්‍යවල මේ ගොඩක් වෙලාවට වෙන කෙනෙකුට යම් කිසි කෙනෙක් ඇත්තටම ඕනම මිනිස්සුගේ ජීවිතය කියන්නේ තව කෙනෙකුට කියවන්න පුළුවන් පොතක් එතකොට ඒ අත්දැකීම් ටික දෙන්න මාවතක් හදන එක මං හිතන්නේ මේක මට වැදගත් වෙන්නේ නැති වෙයි. නමුත් මේක බලන ගොඩාක් අයට යම් පණිවිඩයක් ඔළුවට යනවා නම් ඒක තමයි මම දකින වැදගත්ම දේ. ඉතින් මේ සර්මාණීය ආයතනය මේ 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 මගින් මේ ලබා දෙන මේ අවස්ථාව මං හිතනවා ඔබ විවිධ ශාස්ත්‍ර වලින් ඇය තෝරගෙන ඒගොල්ලන්ගේ ජීවන අත්දැකීම් මිනිසුන්ට ලබා දෙන එක ඒ බලන් ඉන්න මිනිස්සු අතර ඉන්න දරුදරියන්ට පවා යම්කිසි දෙයක් ජීවිතේට අරගෙන එයාගේ ගමන යන්න උපකාරී වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔබ දෙපළටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම ගැන. හොඳයි ඔබතුමන්ගේ පැමිණීමත් වැඩසටහනට ලොකු ගෞරවයක්. එහෙමනම් හිතවතුනි අපි අද දවසට කොෆී ස්ටුඩියෝ තුලින් සමුගෙන යන්නට සූදානම් වෙන්නේ. එළමෙන සතියේ ලංකාවේ දන්න කියන ඔබ ආදරය කරන සුවිශේෂී චරිතයක් සමගින් ඔබ මුණගැහිමේ බලාපොරොත්තු වෙන අදට සමුගන්නේ. එතෙක් ප්‍රාර්ථනා කරන හැමදෙනාටම සුවදායි සතියක්.